කතා කරන්නයි බිම ඉඳගන්නයි බය වෙන්න ඕනේ නැහැ කියනවනේ. ඒ හින්දා ලස්සන ගෑල්ලමෙක් එක්ක බිම ඉඳගෙනම කතා පටන් ගන්න හදනේ. නතාෂා ඉන්නවා මත් එක්ක කතා කරන්න. අයිබෝන්. අයිබෝන්. මම නම කිව්වා හරිද? හරි. හැබැයි මේ ගොඩක් කට්ටිය කියන්නේ මේ නතාෂද නතාෂද? ගොඩක් කට්ටියගේ හුරුවේ තියන්නේ නතාෂා. මොකද ඒක අහලා තියෙන නමක්. නමුත් නතාෂා තමයි මම. නම තේරුමක් තියනවද? තේරෙනවා. මොකද්ද නමේ තේරුම? මම බෞද්ධෙක්. නමුත් ජේසුස් ස්වාමි දරුවන්ගේ උපත තමයි නතාෂා කියලා කියන්නේ ක්‍රිස්මස්. ඒ කියන්නේ ඔය නම ලංකාවේ නමක් නෙවෙයිද? මේ නම ලංකාවේ නෙමෙයි. දැන් මම ඉපදුනේ ඉතාලියනේ. ඉතින් ඉතාලියේ අම්මයි තාත්තයි දාපු නම තමයි. ඉතාලිය ඉපදුනා, ලංකාවේ ජීවත් වුණා. දැන් කොහෙද ඉන්නේ? ලංකාවේ, ඕස්ට්‍රේලියාවේ දෙකම. ඒ කියන්නේ මේ ලංකාව කියන මේ පුංචි රට ඇතුලේ ජීවත් වෙන එක එපා වෙලාද ලංකාවෙන් ගිහින් නැත්නම් මොකද්ද කරන්නේ ලංකාවෙන් ගිහිල්ලා? කොහෙත්ම නැහැ. කවදාවත් ඒක එපා වෙන්නේ නැහැ ලංකාවේ ජීවත් වෙන එක. මේ අවුරුදු 6කට කලින් තමයි ගියේ ඇත්තටම. ඉතින් ස්ථිර පදිංචිය ලැබුණා ඕස්ට්‍රේලියාවේ. ඒකත් එක්ක තමයි ගියේ. ඡන්දේ ලංකාවේ තියනවද? මට ඡන්දයිතිය තියෙනවා. ඒ කියන්නේ ශ්‍රී ලාංකිකෙක්? අනිවාර්යෙන් 100%ක්ම. ලාංකිකයෝ ගොඩක් කට්ටිය කැමති ඉන්නේ ඔයාගේ සින්දු වලට ඔයා රඟපානවා බලන්න. එහෙම නැත්නම් ඔයාව මේ විදිහට මුණ ගැහෙන්න. මේ අවුරුදු කීයකින්ද ලංකාවට ආවේ මේ පාර? ඇත්තටම ටිකක් වැඩිපුර කාලයක් ඔස්ට්‍රේලියාවේ හිටියා. දිගටම දැන් අවුරුදු 6ක් ස්ථිර පදිංචිය ලැබුණාට දිගටම අවුරුදු 6ක් හේ හිටියේ නැහැ. හැම වෙලෙම ලංකාවට ආව ගියා. ඉතින් නිර්මාණ වලින් පොඩි අඩුවක් උනේ නිසා තමයි. නමුත් මේ පාර නම් අනිවාර්යෙන්ම මොන හරි දෙයක් දීලම තමයි යන්නේ. දැන් ගොඩක් වෙලාට මේ ෆීල්ඩ් එකේ ඉන්න කට්ටිය එනවා යනවා එනවා යනවා. හැබැයි ඔයාගේ නම බ්‍රෑන්ඩයක් විදිහට එහෙම නැත්නම් නමක් තියලානේ තියෙන්නේ. ඒක කොහොමද රැකගන්නේ? කාලෙකින් මොනවාක්වත් දෙයක් එළියට දෙන්නේ නැතුව, එහෙම නැත්නම් මොනවාක්වත් මේ ෆීල්ඩ් එකේ දැනෙන දෙයක් කරන්නේ නැතුව මොකක්ද ඒකට හේතුව? ප්‍රේක්ෂකයාගේ රසිකයාගේ ආදරය. මම මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ, ගෞරව කරන්න ඕනේ ඔවුන්ට. මේ ඒ ආදරය නැත්තම් ඉතින් මං නෑ, අපි කවුරුත් නෑ. කලාවේ ඒක තමයි තියෙන දේ. නමුත් මීට අවුරුදු 20කට කලින් කරපු සුළඟක් වී ගීතයෙන් අදටත් හැමෝගේම ආදරය මං ලබනවා. ඉතින් මං හිතනවා ගොඩාක් ලොකු නිර්මාණ ප්‍රමාණයක් කරන්න ඕනේ නෑ. කරපු අතලොස්ස රසිකයා වැළඳ ගන්නවා නම් ඒක තමයි වටින්නේ. පළවෙනි නිර්මාණය කරන්නේ අවුරුදු 20කට කලින්. හැබැයි අදටත් ඒ හැඩය, එහෙම නැත්නම් ඒ කටහඬ තියෙනවනේ. කොහොමද ඔය හැඩය, එහෙම නැත්නම් ඔය ෆිගර් එක, ඔය දේවල් මේන්ටේන් කරන්නේ? ඒක නම් වෙනස් වෙලා තියෙනවා. ඉතින් ගොඩක් දෙනෙක්ගේ නෑ, වෙනස් වෙලා තියෙනවා. හැබැයි අර අපි දකින සමහර ෆොටෝස් වල එහෙම නැත්නම් ඒ පුංචි ගතියක් තියෙනවනේ. ඒ ගතිය කොහොමද මේන්ටේන් කරන්නේ? ඒක ලැබීමද නැත්නම් ඒක මේන්ටේන් කරනවද ඇත්තටම? මම හිතන්නේ ජෙනටිකලි මට හම්බුන දෙයක් මගේ අම්මා තාත්තගෙන්. මම හිතන්නේ ඒ ඒක වෙන්නේ නැති. නමුත් ඉතින් මේන්ටේනන්ස් වයිස් ඉතින් එහෙම ලොකු දේවල් කරන්නේ නැහැ ඉතින්. හැබැයි කලා ශේෂ්ත්‍රී ඉන්න අය එහෙම නැත්නම් ගර්ල් කෙනෙක් වුණාන් පස්සේ තමන්ගේ ෆිගර් ගැන හිතන්න ඕනේ. එහෙම නැත්නම් තමන්ගේ මූණ ගැන හිතන්න ඕනේ. කොණ්ඩේ ගැන ওই දේවල් හිතනවා. ඔබත් හිතන කෙනෙක්ද? අනිවාර්යෙන්ම. ඒ හැම දෙයක්ම හිතනවා. ඒ හැම දෙයකටම ඒ අවශ්‍ය ආදරය ලබා දෙනවා. ඕනම දෙයක් එහෙමයි. පැලයක් හදද්දී වුණත්, ගහක් වවද්දී වුණත්, පණ තිබුණත් නැතත් අපි ඒ දේ වර්ධනය කරන්න, මේන්ටේන් කරන්න ආදරෙන් සලකනවා. ඒ වගේම තමයි අපේ ශරීරය. ලංකාව කියන්නේ පුංචි රටක්. මේ පුංචි රටෙන් එළියට ගිහිල්ලා බලද්දි තමයි ලෝකෙ ඉන්න මිනිස්සුන්ගේ විවිධ හැඩතල, විවිධ ආකාරයේ අය පේන්නේ. හැබැයි ලංකාවෙ ඉන්න අය ටිකක් එන්න එන්න මහත් වෙනවා. හැබැයි ඔය රටවල් වල ඉන්න කට්ටිය එයාගේ ෆිගර් එක මේන්ටේන් කරන පිරිමි ගෑනු මේ හැමෝම. මොකක්ද හේතුව ඒකට? ඇත්තටම ඒ වර මං කිව්වා වගේ ඕනම දෙයක් කරන්න ඒකට යම්කිසි සංයමයක් තියෙන්න ඕනේ, සහ ඒකට අපි කාලයක් කැපවීමක් කරන්න ඕන. ඕන දෙයක් ලබා ගන්න. ඉතින් ලස්සනට ඉන්න පුළුවන්, තරුණ කමට ඉන්න පුළුවන්. මේ හැම දෙයකටමත් වඩා මම හිතන්නේ සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්න නම් ඒකටත් අපි ලොකු කැපවීමක් කරන්න ඕනේ. ඉතින් ඒකත් එක්ක තමයි ඉතින් අපි ශරීරය ගැන හිතනකොට ඉතින් පොඩ්ඩක් ව්‍යායාම් කළා, පරිස්සමෙන් කාලා බීලා තමන්ට ආදරය කරන්න මුලින් පටන් ගන්නවා. ලංකාවේ නිවුස්, එහෙම නැත්නම් ලංකාවේ වෙන දේවල් ගැන දැනුවත්ද රටක හිටියත්? පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයන් තමයි මං හිතන්නේ ලංකාවේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ටත් වඩා ඒක දැනුවත් කමින් ඉන්නේ. ඒකට හේතුව අපි කොයිතරම් ලෝකේ පළවෙනි රටක ජීවත් වුණත්, ලෝකේ මොන රටේ ජීවත් වුණත් ලංකාව කියන දේ අමතක කරන්න බෑ. ලංකාව අපේ ලේවල හදවතේ තියෙන. ඉතින් උදේ නැගිට්ටම ලංකාව මට නම් මං එහෙ හිටිය දිනවල මට ලංකාව අමතක වෙච්ච දිනයක් නෑ.
ලංකාවට එන්නේ කවද්ද කිය කි බලමින් හිටියේ. නමුත් ඉතින් ජීවිතයේ යම් යම් දේවල් නිසා තමයි ඉතින් අපි පිටරට යන්නේ. ඉතින් නමුත් හදවත ලංකාවේ. හොඳයි. ඔබ කලා ශාස්ත්‍රීන් කෙනෙක්. එහෙම නැත්නම් කලාවින් අයට ආදරය කරන කෙනෙක්. බොහෝ දෙනෙක්ගේ මේ කලා ශාස්ත්‍රීන් න තරුණ ගෑන් ළමයි ලීක් වෙනවා ලීක් කරගන්නවා. එහෙම නැත්නම් ඔන්න ලීක් කළා කියලා එනවා. එහෙම දෙයක් අහන එක දුකක්ද ඔබත් ගැහණියක් විදිහට ගෑන් ළමෙක් විදිහට? අනිවාර්යෙන්ම. මොකද ඒකට හේතුව අපි ආදරය කරන කෙනාව විශ්වාස කරන්න යාම නිතින් ජීවිතේ ওই වගේ දෙයකට මූලික අඩිතාලම වැටෙන තැන. ඉතින් ඒක එහෙම දෙයක් ලීක් කරන්න. එහෙම නැත්නම් තමන් ආදරය කරපු කෙනාගේ රහසිගත දෙයක් එළියට දානවා කියලා කියන්නේ මනුස්සෙක් විදිහට වැටෙන්න පුළුවන් පහත්ම தත්ත්වය. මොන්නම හේතුවක් මත වුණත් ඒ ගෑනු ළමයා හොඳ කෙනෙක් වෙන්න පුළුවන් නරක කෙනෙක් වෙන්න පුළුවන් එයා කවුද කින්ද මන්ද කියන එක නෙමෙයි අපි මනුෂ්‍යත්වය කියන දේ ඉස්සරහට එන්න ඕනේ. තව කෙනෙක්ව වට්ටලා තමන් ලබන දේ සතුටක් නෙවෙයි ඒකට තමයි කර්මය කියන දේ බලපැවැත්වෙන්නේ. කවද හරි දවසක තමන්ගේ ඒ ගෑනු ළමයා හෝ ඒ කාන්තාව හෝ කාට හරි යම් කිසි මඩක් ගැහුවොත් හරි ඔය වගේ ජීවිතය සහ මං හිතන්නේ ආත්මයම කෙලෙසන විදියට වැඩ කටයුතු කරොත් කර්මානුකූලව තමන්ට යම් දවසක මේ ආත්මෙදිම ඒක පරිසම් දෙනවා. කෙනෙක් මරණට වඩා අමාරුම දේ තමයි ආත්මේ මරණ එක. ඔබ මේ ආත්මේ වැඩිපුරම ආදරය කරන කෙනා කවුද? මං ඇත්තටම වැඩිපුරම ආදරය කරන සහ මගේ ජීවිතේ වැදගත්ම කෙනා මේ අම්මේ. ඉතින් ඇය තමයි ඇය දැන් නැහැ නැති වුණා. ඉතින් නමුත් ඒක මං හිතනවා අම්මගේ ආශිර්වාදෙ මට තියෙනවා කියලා. හිතනවාද කොහේ හරි ඉඳන් බලන් ඉන්නවා? අනිවාර්යෙන් මට ඒක දැනෙනවා. ඉතින් එක දවසක්වත් නෑ අම්මි ගැන නොහිත ඉන්න. ඉතින් ජීවිතේ මේ අර ඉඳිකට්ටයි නූලයි වගේ මගේ පස්සෙම හිටියා මගේ යෝධ සෙවනැල්ල වුණේ ඇය. මං දන්නව බලන් ඉන්නවා කියලා. සාමාන්‍යයෙන් අපි කැමැතිම දේවල්නේ අපි ගාව තියාගන්නේ. මොබයිල් ෆෝන් එකේ ස්ක්‍රීන් සේවර් එක විදිහට මොනවද දාලා තියෙන්නේ? ස්ක්‍රීන් සේවර් එක බුදුරජාණන් වහන්සේගේ. ඊට පස්සේ ෆෝන් එක අන්ලොක් කරා මම්මිගේ. අම්මා කැමති වුණාද ඔයාගේ ප්‍රියංගේ ලව් එකට? ඇත්තටම ඔව්. අම්මි හැමදාම කිව්වේ ප්‍රියන් කියන්නේ හොඳ පිරිමි ළමයි. ඔයාව ආදරෙන් බලාගනි. ඒක තමයි වටින්නේ කියන්නේ. සමහර මේ ගෑල් ළමයි ගොඩක් කලකට කැමති තමන්ගේ ආදරවන්තයා තමන් එක්කම ඉන්නව නන්නේ. ලංකාවේ ඔය දෙන්න චරිත දෙකක් වෙලා හිටියා. සාමාන්‍ය හිට් කියන කැටගරියකට එහා ගිහිල්ලා සුපර් හිට් එකක් විදිහට හිටියා දෙන්නම. හැබැයි එහෙම ඉඳලා එකපාරට ලංකාවේ යනවා. දුක හිතුන්නේ නැද්ද? අනිවාර්යෙන්ම. ඉතින් මං අර කිව්වා වගේ යම් දෙයක් ලබා ගන්න යම් කිසි දෙයක් කැප කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ දෙයක් තමයි උනේත්. ඉතින් ජනප්‍රියත්වය ප්‍රසිද්ධිය කියන දේ ඉතාම වටිනවා සහ ප්‍රේක්ෂක ආදරය ඔක්කොටම වඩා වටින දෙයක්. නමුත් ඉතින් සදහටම ගිය ගමනක් නෙවෙයි. ඉතින් නැවතත් ආවේ ඒක. ප්‍රිහාන්ගේ සින්දු ගොඩක් තියෙනවා. ප්‍රිහාන් කියනවා කියලා හිතෙන දැනෙන සින්දුවක් මම කැමති ඔයාලට කටහඬින් කියන්න. ප්‍රිහාන්ගේ ගීතයක්. ගොඩක් දෙනෙක් ආදරය කරපු ආදරය කරන මම හිතන්නේ අදටත් අපි මේ ළඟදී ඔස්ට්‍රේලියාවලදී මේ ඇඩිලේඩ් වල නිකන් මෙහෙම විදගෙන යනකොටත් හා ප්‍රියන් නේද මගේ ප්ලේලිස්ට් එකේ තමයි ආයෙට පායනා තියෙනවා කියලා කියපු අයත් හම්බුණා. අර ඒ වගේ. ඉතින් ඔය ආයෙට පායනා ගීතයට අදටත් මම හිතන්නේ ආදරය ලැබෙන තේක එකටසක් කියන. ආයෙට පායනා පොදාසඳ තෙත බේරෙන පිණි දෝරක හිත පාරන මේ මහදුක සැපසේ වින්නා හෙට රැවෙලා එලි වෙන සඳ හිත හාරන මහ පාලුව නුඹ ගන්නවා නම් අපිට යනවා කැන්දා. කොල්ලෙක් සාමාන්‍යයෙන් කෙල්ලෙකුට ආදරය කරද්දි කටක් කනවනේ. ප්‍රියහනුත් කට්ටක් කෑවද ආත්ත කියලා වෙන්නේ? එයාගෙන් තමයි අහන්න ඕනේ. නෑ මං කියන්නේ සාමාන්‍ය දැනෙනවා ඇතිනේ ආ කට්ටක් කන ඇති කියලා. කෑවා කෑවා ලොකු කට්ටක් කෑ. කොච්චර කාලයක්? අවුරුදු 4. එහෙන් බලන් ඉඳලා කොල්ලෙක් යාළු වෙන හැතරම හදවතින් එහෙම නැත්නම් ඒක ආත්මීය බැඳීමක්ද? කලින් බවවල ඉඳලා එන බැඳීමක් කියලා තමයි මං හිතන්නේ. මොකද සමහර සංසාර ගනුදෙනු තියෙනවා. ඉතින් එහෙම දෙයක් තමයි ඒක.
අවුරුදු 4ක් ගියද ඔක තේරුම් ගන්න? තේරුම් ගත්තට නොතේරෙනා වගේ හිටියා. සාමාන්‍යයෙන් මේ අර ගැල්ලා මේකින් ඇහුවාන් පස්සේ බෑ කියලා කියන්නේ හා කියනවා වගේ වචනයක්ද? ඔව්. අනිවාර්යෙන්ම මොකද මේ බෑ කියන එක ඇතුලේ හා එකකුත් තියෙනවා සමහර වෙලාවට හා එක ඇතුලේ බෑ එකකුත් තියෙනවා. අර හිතේ තියෙන දේ වචන වලින් කිව්වට හිතේ තියෙන වෙන දෙයක්. ඒ අවුරුදු 4 ඇතුලේදී කොච්චර තැන් දැනුණාද මේ කොල්ලා මට ඇත්තටම ආදරෙයි. එහෙම නැත්නම් මගේ පස්සෙන් එනවා. හිතන්න ඕනේ කියලා. ගොඩක් දැනුණා. ඉතින් ඒ අවශ්‍ය කාලේ තමයි ගත්තේ. හා කියන උත්තරයක් දෙන්න ඇති. එදා ප්‍රියංගි මූණි කොයි වගේ සතුටක්ද තියනවා දැක්කේ? දැක්කේ නෑ. ෆෝන් එකෙන් එන්නේ කිව්වේ. හරි. මං කැමති ඒ විනාඩි ගන්න නිශ්ශබ්දවලා හිටියද එහෙම නැත්නම් මොකක්ද උනේ? බලෙන්ද කොහෙද ඒක අහගත්තේ? හරි. ඔයා එහෙනම් හා කියන්නේ නැත්නම් මං තරහ වෙනවා. ඉතින් මට බයයි තරහ වෙයි කියලා. ඒක නිසා හා කිව්වා. දැන් තරහයිද යාළුවද? තරහ වෙනවා යාළු වෙනවා. එහෙම තමයි. ඉතින් විවාහ ජීවිතය කියනවා දන්න ඇතිනේ. ජීවිතය කියලා කියන්නේ හරි සුන්දර දෙයක්. ඒ සුන්දරත්වයෙන් පිරිච්ච ජීවිතය ඇතුලේ මේ අපේම කියලා පිරිසක් ඉන්න එක හොඳයි. ඔයාට ඉන්නවද අපේම කියලා අය? ජීවිතේ බැඳීම් තමයි අපිව ජීවත් කරවන්නේ. ඒ වගේම තමයි බැඳීම් වලින් තමයි අපි දුක් විඳින්නෙත්. නමුත් මගේ ජීවිතේ ගොඩාක් ලොකු බැඳීම් නැහැ. ගොඩාක් ලොකු කට්ටියව මම ආශ්‍රය කරන්නේ නැහැ. නමුත් මගේ ජීවිතේ ළඟම අයට මම ගොඩක් ආදරේ වුණොත් මට ගොඩක් ආදරේ. රැකියාවක් කරන්න ජීවත් වෙන්න ඔබත් රැකියාවක් කරනවාද? එහෙම නැත්නම් මේ කලාව කියන එකට කොහොම හරි ආයිපාරක් එකතු වෙන්න ට්‍රයි කරනවාද? මගේ වෘත්තීය නීතිය, මම වෘත්තීය නීතිඥවරියක්. නමුත් නීතිඥවරියක් වෙන්න කලින් මම කලාවේ අවුරුදු ගාණක් හිටපු කෙනෙක්. ඉතින් කලාව කියලා කියන්නේ ලේවල තියෙන දෙයක්. සල්ලිවලට නෙමෙයි කලාව කරන්නේ. දැන් ලංකාවේ ඉන්න බොහෝ කලාකරණියෝ සමහරක් වෙලට අවුරුදු කුමාරී තරගෙන් දිනලා එහෙම නැත්නම් ප්‍රොඩියුසර්ගේ වාහනයක් වාහනෙට හැප්පෙන්න ගිහිල්ලා එහෙම නැත්නම් හදිසිය හම්බෙලා තමයි මේ ඩ්‍රාම එකකට එහෙම නැත්නම් මියුසික් වීඩියෝ එකකට එන්නේ. ඉගෙනීමක් තියන අයද මේ එන්නේ? මම විශ්වාස කරනවා ඉගෙනීමක් තියෙන අය වැඩිපුර මේ ක්ෂේත්‍රයට එන්න ඕනේ කියලා. අපි අතර තියෙන දෙයක් තමයි මේ ක්ෂේත්‍රයේ ලංකාවේ මේ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ලොකු ඉගෙනුමක් නැති, ලොකුවට දැනුමක් නැති, බුද්ධි මට්ටම අඩු පිරිසක් කියලා. නමුත් මං හිතනවා මම මේක නිකන් අපි හිතමු ඇඩ්වයිස් එකක් විදිහට මම කෙනෙක්ට කියනවා ඉගෙනුමක් තියෙන, බුද්ධි මට්ටමක් තියෙන, එහෙම නැත්නම් යම්කිසි අපි කියන ඉගෙනුමක් තියෙන අයත් එන්න මේ ක්ෂේත්‍රය වෙනස් කරන්න ඔබට පුළුවන්. ඉතින් අනේ ඕවට ගිහිල්ලා කාටද හරියන්නේ කියන තැන ඉන්න එපා. එතකොට කිසි දෙයක් හරියන්නේ නැහැ. එතකොට ඒක පොසිටිව් ඇටිටියුඩ් එකක් නෙමෙයි, ඍණාත්මක දෙයක් විතරයි. ඉතින් සමහර වෙලාවට දැන් අම්මලා තාත්තලා වුණත් කියනවා අනේ මට නිලියක් වෙන්න ඕනේ කිව්වට පස්සේ මොන පිස්සුද ළමයා ඕව කළා කාටද හරි ගියේ දොස්තර කෙනෙක් වෙන්න, එන්ජිනේරුවරයෙක් වෙන්න, මොකද්ද ඕව තමයි රස්සාව, ලෝක රස්සාවක් කියන්නේ. ඔයා කොහොමද? මං හිතන්නේ ඒක වෙනස් කරන්න ඕන කාලය ඇවිල්ලා තියෙන්නේ. මම නීතිඥවරියක්, මම කලාවෙත් ඉන්නවා. ඉතින් ඒ වගේ ඔබත් එහෙම ඉන්න. ලෝකේ ගොඩක් කලා නිර්මාණවල ජනප්‍රියත්වය එහෙම නැත්නම් සම්මානලාභී අය නිර්මාණ හැම එකකම ඉන්න අය නෙවෙයි. නිර්මාණ කීපයක ඉඳලා ඔවුන්ගේ දක්ෂතා එක්ක තියෙන්නේ. ඔබටත් සම්මානයක් අතින් අරගෙන මම ඒක ගත්ත කියන දවස කවද්ද? දවස ආවා මීට අවුරුදු 18කට කලින්. 2003 වර්ෂයේ රාජ ලමානාට්‍යවල ඉතාම කුඩා වයසේදී මම ඒ සම්මානේ ලබා ගත්තම මට ඒ දැනුන හැඟීම මට අද වගේ මතකයි. ස්ටේජ් එක උඩට ගිහිල්ලා ඒ දඟමල්ල සහමුති ඉස්කෝලේ කියන මේ වේදිකා නාට්‍ය හරහා නාලක ස්වර්ණතිලක මහතාව ආදරෙන් මතක් කරනවා. මේ වෙලාවේ ඔහු තමයි ඒක නිෂ්පාදන කටයුතු කරේ, නිර්මාණකරණයේ යෙදිලා. ඉතින් ඒ වගේ සම්මානයක් ලබා ගන්නවා කියලා කියන්නේ ලොකු පන්නරයක්, ඒ කලාකරුවට ලබා දෙන පන්නරයක්. ඉතින් මං හිතන්නේ ඔව් බලමු. ඉතින් ඉදිරියේදී කරන නිර්මාණවලින් සම්මාන බලාපොරොත්තු වෙනවත් මුකුත් නෙවෙයි. ප්‍රේක්ෂක ආදරය වෙනුවෙන් තමයි ඉතින් මම වැඩ කරන්නේ ජනතා සම්මානයට. ජනතාවගේ සම්මානය තමයි වටින්නේ. හේතුව තමයි ඒ සම්මානය කවදාවත් නැති වෙන්නේ නැති සම්මානයක් හින්දා. ඉතින් ආදරණීය කෙනෙක් එක්ක ආදරණීය විනාඩි කීපයක් ගත කරේ හදවතින් කතා කරා. හදවතින්ම තමයි හැමදාමත් කතා. ඒ හදවතින් කතා කරපු අයට මම සමුදෙන්න සූදානම් වෙනවා අලුත් දවසක අලුත් සෙග්මන්ට් එකකින් මේ විදිහට මුණ ගැහෙන ගමන්. ඉතින් ලංකාවට ආපු මේ වෙලාවේ නිර්මාණ ඇතිනේ, කොයි විදිහටද රිලීස් කරන්න හිතන්නේ? ඉක්මනින්ම රිලීස් කරනවා. නමුත් ඒක කියන්නේ සර්ප්‍රයිස් එකක්. හරි. සර්ප්‍රයිස් වෙන්න තමයි අපි ඔයාට අවස්ථාව දීලා තියෙන්නේ. ඉතින් මේ සෙග්මන්ට් එකකින් සමුගෙන යනවා. එහෙනම් අලුත් දවසක අලුත් කෙනෙක් එක්ක මේ විදිහට බිම ඉදගෙනම කතා කරනවා කියන බලාපොරොත්තු එක. එහෙනම් ඔබට ජය. ඔබට